tassa bhagavato arahato sammasambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya pinnat swamin nansa, namasarai. Sonduru Nivanmaga සදහම් සාකච්ඡාවේදී පින ස්වාමීන් වහන්සේ අපි මේ දිනවල කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය ඇති කරවන අංග 7 ගැන සප්ත බොජ්ජංග ගැන පින ස්වාමීන් වහන්සේ ගිලාන වර්ගයේ සූත්‍ර දේශනා තමයි අද අපි කතා කරන්නේ පාන කියන සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාලා සේතාපි භික්කවේ ඒකේචි පානා චත්තාරෝ ඉරියාපති කප්පෙන්ති යම්තාක් මේ ප්‍රාණයෙන් ඉන්නවද සතර ඉරියව්වේ පවත්වන ඒ කියන්නේ කාලෙක මේ ඇවිදගෙන යන කාලේන ගමනක් ඇවිදගෙන යන කාලේන නිසජ්ජං වාඩි වෙලා ඉන්නවා ඒ වගේම කාලේන සෙයියන් ආයි නිදිනවා ඇවිදගෙන යනවා වාඩි වෙලා ඉන්නවා නිදිනවා හිටගෙන ඉන්නවා ආපහු හිටගෙන ඉන්නවා මේ සබේති පටවින් නිසය පටවියම් පතිට්ටාය මේ හැම දෙයක්ම කරන්නේ ඇවිදගෙන යන්නේ හිටකඩ ඉන්නේ වාඩිලා ඉන්නේ නිදන්නේ ඔක්කොම පොළවේ ඉඳන් කියනවා පොළවේ පිහිල්ලා කියනවා ඉතින් ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ වදාලා අපි මේ කතා කරන මේ සප්ත බොජ්ජංග භික්ෂුවක් කෙනෙක් වඩන්නේ සීලේ පිහිල්ලා කියලා ඒව මේවකෝ භික්කවේ භික්කු සීලං නිසය සීලේ පතිට්ඨය සත්ත බොජ්ජංගේ භාවේති සත්ත බොජ්ජංගේ බහුලී කරවති බොජ්ජංගත එහෙම වඩන්නේ කියන අපි ස්වාමීන් වහන්සේ රහිමවන්ත සූත්‍ර බොජ්ජංග සංයුත්තේ ආරම්භයේදීමත් මේ ගැන කතා කළා සීලේ පිහිටලා සීලේ නිසරු කරගෙන බොජ්ජංග වඩද්දී බොහෝ දියුණු වෙනවා කියලා. ඉතින් එතනදිත් මේ විස්තර වුණා විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වස්සග පරිණාම ආදී වශයෙන් බොජ්ජංග හත වඩනවා කියලා. ස්වාමීන් වහන්සේ එතනදී අපිට පහදලා දුන්නා මේ පංච නීවරණයෙන් දුර වෙලා ඒ වගේම නොඇල්මින් කාම රාගයට කාමයට යන්නේ නැතුව නිවන ඉලක්ක කරගෙන මේ සති ධම්ම විචය විරිය පීති පස්සදි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග හත දිනු කරන බව. ඉතින් මේ ස්වාමීන් වහන්සේගෙන් ඊළඟට මම අහන්න සූදානම් වෙන්නේ මේ ගිලාන වර්ගයේ මේ පාන සූත්‍රයේදී ඒ විදිහට භාගතුන් වහන්සේ වදාළා. ඒ වගේම සූර්ය නමිනුත් ද්විතීයි සූර්ය නමිනුත් සූත්‍ර දේශනා දෙක සඳහන් වෙනවා මේ බොජ්ජංග වඩන්ට උපකාර වෙන ප්‍රධාන අංග දෙකක් ගැන අනේ ගැන ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කළොත් තෝරලා දුන්නත් ගොඩාක් වටිනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි අන්නසර් අවසරයි. එතකොට මේ පාන සූත්‍රයේදී පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කරපු ආකාරයට මේ බොජ්ජංග වඩන්න අපි පිළිහිටලා ඉන්න ඕන දේ තමයි සීලය නේ. අපිට සතිපට්ඨාන සංයුක්තියත් මොන ගැහුණා සතිපට්ඨාන වඩන්න ගියත් මුලින්ම බුදුරජාන් වහන්සේ මේ සීලය තුල තමයි විහිදන්න ඕනේ කියලා දේශනා කළේ. එහෙමයි. ආදිමේව විසෝදේහි. රසවන්නසල අහන්නේ නේද? ළඟට ඇවිල්ලා. මුලම පිරිසිදු කරගන්න කියන කෝචාදි කුසලානන් ධම්මාන කුසල ධර්මයන්ගේ මුල මොකද්ද? සීලය. එතකොට මේ බොජ්ජංග අපි දැන් කතා කරද්දි මේව ගැන අපිට අසාවක් හිතෙන්න පුළුවන්. මේව වඩා ගන්න නැත්නම් කොච්චර දෙයක්ද කියලා මේ ධර්ම අවබෝධයේ පතන විද්‍යාවත් විමුක්තිය සාක්ෂාත් කරනු කැමති ඕන කෙනෙකුගේ හිතේ ඇති වෙන්න පුළුවන්. සාධාරණ අදහසක්. එහෙමයි. කදහසක්. සද්ධාවන්ත අදහසක්. එහෙමයි. ඉතින් මේ හැමදේනම එහෙමනම් මුලින්ම මේ කැමති වෙන්න ඕනේ සීලේ. සීලේට පෙමිනෙන්නට ඕන. එහෙමයි. සීලේ මේ පුරුදු කරගන්න ඕනේ. ඉතින් ගිහි ශ්‍රාවකයන් වශයෙන් ගිහි ශ්‍රාවක ඔබට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙලා තියෙන උතුම් සිල්පද පංච සීලේ පොහේට උපෝසත ආදී සීලයන් ආරක්ෂා කර ගැනීම. පැවිදි ශ්‍රාවකයන් වශයෙන් සාමනීර දස සීලේ උපසම්පදා සීලය ආදී උතුම් සීලයන් තුළ හික්මීම. එහෙමයි සනස්. ඉතින් මේ විදිහට සීලේ පිළිපදපු ශ්‍රාවකයාට තවදුරටත් බුදුරජාන් වහන්සේ මේ සප්ත බොජ්ජංගයන් දියුණු කරගන්න උපකාර වෙන ධර්මයන් මේ සූර්ය සූත්‍රවලදී විස්තර කරනවා සන්නහන්සේ. බුදුරජාන් වහන්සේ වදාන සූර්යස්ස භික්කවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං. මහණෙනි මේ සූර්යාගේ උදාවට ඒතම් පොබ්බංගම පෝරු අංගය පෝරු අංගම වෙනවා පෙරට වෙනවා ඒතම් පොබ්බ නිමිත්තම් පෝරුව නිමිත්ත වෙනවා මොකද්ද යදිදං අරුණග්ගං
මේ අරුණෝදය සූර්ය උදාවට නැගෙනහිර ආකාශයේ පෙරාතුව අපට දකින්න ලැබෙන රත්පැහැ ආලෝකයකට කියන්නේ සන්නස අරුණෝදය කියන අරුණෝදය අරුණ උදා වෙනවා අරුණ උදා වෙනවා අපි පවා උදෑසන දාන ආදී ගන්න අපි බලන්නේ මේ අරුණ බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන මේ අරුණ දිහා බලලා මොකද අනිවාර්යයෙන්ම සූර්යය එතකොට උදා වෙන බවට ඒක අරුණ පේනවා කියන්නේ ඊළඟට ඊට පායනවා කියලා අපි කවුරුත් දන්නවා අන්න ඒ වගේ කියනවා මේ සූර්ය උදාවට අරුණ යම් ආකාරයක පෙර නිමිත්ත වෙනවද පූර්ව අංගේ වෙනවද ඒව මේවකෝ භික්කවේ භික්කුණෝ සත්තන්නම් බොජ්ජංගානං උප්පාදාය ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං කල්යාණ මිත්තතා එහෙමයි අන්න ඒ වගේම කියනවා ඉර උදාවට අර අරුණෝදේ රත්පැහැ නැගෙනහිර ආකාශයේ ආලෝකයේ පූර්ව නිමිත්ත පෙර නිමිත්ත වුණා වගේ භික්ෂුවට භික්ෂුවගේ සප්ත බොජ්ජංගයන් නිපදීම පිණිස පූර්ව නිමිත්ත පූර්ව අංගය කියනවා කුමක්ද යදිදං කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍ර ආශ්‍රය එහෙමයි දැන් පෙර පසුගිය වසරණෙත් කතා කළේ සත්පුරුෂ ඇසුරගෙන එහෙමයි ඔන්න ඊට පස්සේ දේශනා කරනවා කල්යාණ මිත්තස්සේ තම් භික්කවේ භික්කුණෝ පාටිකංක කල්යාණ මිත්‍ර ඇසුර තියෙන භික්ෂුව කැමති වෙන්න ඕන කියනවා භික්ෂුව විසින් කැමති වෙන්න ඕන කියනවා කුමක්ද සත්ත බොජ්ජංගේ භාවෙස්සති සත්ත බොජ්ජංගයන් වඩන්නේමි සත්ත බොජ්ජංගේ බහුලී කරෙස්සති සප්ත බොජ්ජංගයන් බහුල වශයෙන් පුරුදු කරගන්නවා කියන එක කැමති වෙන්න ඕන කියලා දැන් අපිට සන්නාසෙ මොන ගැහුනේ මේ සීල සූත්‍රයනේ සීල සම්පන්න සමාධි සම්පන්න ප්‍රඥා සම්පන්න විමුක්ති සම්පන්න විමුක්ති ඥාන දර්ශන සම්පන්න භික්ෂුව දර්ශනීය පවා බොහෝ උපකාර සහිතයි අහන්න දකින්න ලැබීම ළඟට යෑමනේ ළඟ පැවිදි වීම ඒ අනුව පැවිදි වීම බොහෝ උපකාර සහිතයි කියනවානේ ඇසුර කිරීම එහෙම ඒ කල්යාණ මිත්‍ර ඇසුර නිසානස අපිට මේ ලෝකේ පහළ වෙච්ච උත්තරම කල්යාණ මිත්‍ර රත්නේ තමයි බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අන්නේ කල්යාණ මිත්‍ර ඇසුර ලබන කෙනා කැමති වෙන්න ඕන කියනවා බුදුරජාණන් වහන්සේ අර සීල සූත්‍රය දේශනා කළානේ ඒ කල්යාණ මිත්‍ර ඒ ඇසුර දස්සනානුත්තරේ ලැබපු කෙනා ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා කල්යාණ මිත්‍රයාගේ ධර්මයේ ශ්‍රවණය කළාම එයා දෙයාකාරයක විවේකයක් සලස ගන්නවා කියන්නේ කාය උපකාසේන චිත්ත උපකාසේන කායයි සිතයි දෙකම සංසිඳව ගන්න ඕ විවේකී කාය විවේකී චිත්ත විවේකී ලබා ගන්නවා කියන්නේ මේ කය මේ වැඩ කටයුතු අඩු කරගෙන කායික සැහැල්ලු බව ඇති කර ගන්නවා මානසික මනසට නිදහස් බව සමත භාවන ප්‍රතිපත්තාන භාවනා අරමුණු පුරුදු කරගනිමි මානසික විවේකී සරස ගන්න අන්න එතකොට එයා තුළ සති සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා කියන ඒ ධර්මයේ නෝනි විමසද්දි තන් ධම්මං අනුස්සරතෝ අනුවිතක්කේතු ඒ ධර්මය සිහි කරද්දි ඒ අනුව නෝනින් කල්පනා කරද්දි සති සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා කියන ඊළඟට ඒ ධර්මයේ නෝනින් මේ විමසද්දි ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා කියන මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසා ලැබෙන ලාභය ඊළඟට තවදුරටත් බුදුරජාන් වහන්සේ වදාරනවා විලිය සම්බොජ්ජංගේ වැඩි යන ආකාරය තුළ වීරිය ආරම්භ වෙනවා ඊළඟට ප්‍රීතිය හට ගන්නවා නිරාමිස ප්‍රීතිය හට ගන්නවා වීරිය ඇති වෙන ශ්‍රාවකය තුළ ඊළඟට ප්‍රීතිමත් කෙනාගේ කය සැහැල්ලු වෙනවා එහෙමයි ඊළඟට කය සැහැල්ලු වෙච්ච කෙනා තුළ සැපේ උපදිනවා සිත සමාධිමත් වෙනවා සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා ඒ සමාධිමත් සිත දිහා යා උපේක්ෂාවට උපේක්ෂාවේ ඒකටත් ඇලෙන්නේ නැතුව ඒ තුලත් උපේක්ෂාවට මැදිස්ත කරගන්නවා සිත. උපේක්ෂා සම්බොජ්ජංගේ වඩනවා. ඉතින් අන්න එහෙම බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර ඇසුරට ආපු කෙනා සප්ත බොජ්ජංගයන් වඩන්නේමි බහුල වශයෙන් පුරුදු කරගන්නේමි කියලා කැමති වෙන්න ඕන කියනවා. කොහොමද කතංච බික්කවේ බික්කු කල්යාණ මිත්‍රෝ සත්ත බොජ්ජංගේ භාවේති සත්ත බොජ්ජංගේ බහුලී කරෝති කියලා විස්තර කරනවා. කොහොමද කල්යාණ මිත්‍ර ඇසුර තියෙන භික්ෂුව සප්ත බොජ්ජංග වඩන්නේ බහුල වශයෙන් පුරුදු කරගන්නේ ඒක අපි ඉස්සරලා දැනගත් විදිහටම බුදුරජාන් වහන්සේ විස්තර කරනවා භික්ෂුව සති සම්බොජ්ජංගේ වඩනෝ විවේකයේ නිස්සෘතව විවේකයට නැඹුරුව කායි විවේකයේ චිත්ත විවේකයේ කියන විවේකයේ ඇසුරින් ඒට යොමුව මේ
සති සම්බොජ්ජංගේ වඩනු. විරාගේ ඇල්ම නිරුද්ධ කිරීමට යොමු වෙලා නොඇල්මට විරාගයට නැඹුරුව මේ සති සම්බොජ්ජංගේ වඩනු. ඊළඟට ඇල්ම නිරුද්ධ කිරීම නිරෝධයට නැඹුරුව වඩනු. වොස්සග්ග පරිණාමේ නිවනටම නැඹුරු වෙලා මේ බොජ්ජංගයන් වඩනු. ඒ විදිහටම ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංගයන් කල්යාණ මිත්‍ර ඇසුරේ වසන භික්ෂුව වඩනවා කියලා බහුල වශයෙන් වඩනවා කියලා මේ පඨම සුරේ සූත්‍රයේදී විස්තර කරනවා සානස්. කල්යාණ මිත්‍ර ඇසුරෙන් බොජ්ජංග වඩා ගන්න ආකාරය. එහෙමයි. එතකොට ඒ පාණ සූත්‍රයේදී මේ විදිහට සීලය ගැන භාවිතුනා සේවදලා සීලයේ පිහිටලා බොජ්ජංග වඩද්දී ගොඩාක් දිනු වෙනවා කියලා. ඉතින් ඒ සඳහා මූලිකව කල්යාණ මිත්‍ර සම්පත්තියේ වටනාකම සුරේ සූත්‍රයේදී කියලා දුන්නේ. ද්විතීයි සූරි සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ මේ අරුණෝදයට උපමා කරේ දැන් පළවෙනි කල්‍යාණ මිත්‍ර ඇසුරනේ. ඔව් ද්විතීයි සූත්‍රයේදී විස්තර කරන්නේ යෝනිසෝ මනසිකාරය. එහෙමයි. සූර්ය උදාවට මේ අරුණෝදය පෙරටු වෙනවා වගේ. එහෙමයි. පූර්ව නිමිත්ත ඒ රත්පහ ආලෝකයේ අරුණෝදාවට පූර්ව නිමිත්ත වෙනවා වගේ භික්ෂුවගේ මේ බොජ්ජංගයන් නිපදීම පිණිස සත්‍ය ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ සප්ත බොජ්ජංගයන් නිපදීම පිණිස පූර්ව නිමිත්ත පෙරට වෙනවා කියලා දේශනා කරන යෝනිසෝ මනසිකාරය. අපිට කාය සූත්‍රාදීදී මේ යෝනිසෝ මනසිකාරය මේ සීළු බොජ්ජංගයන් වඩා ගන්න මේ ආහාර වෙනවා කියලා මේ කය ආහාර නිසා පවතිනවා වගේ බොජ්ජංග වලට ආහාර වශයෙන් අපිට හැම එකකදීම තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ කියලා දැනගන්න ලැබුණා නේ. එහෙමයි එහෙමයි. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ බුදුරජාන් වහන්සේ වදාරනවා මේ බොජ්ජංගයන් භික්ෂුවතුල උපදින්න පූර්ව නිමිත්ත පෙරටු වෙනවා කියලා. යෝනිසෝ මනසිකාර සම්පන්නස්සේතම් භික්කවේ භික්කුණෝ පාටිකංක. මේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත භික්ෂුව මේ කැමති වෙන්න ඕන කියනවා සප්ත බොජ්ජංගේ භාවෙස්සති. මේ සප්ත බොජ්ජංගයන් වඩන්නේ මේ සප්ත බොජ්ජංගයන් බහුල වශයෙන් පුරුදු කරන්නේ කියන කාරණාව කැමති වෙන්න ඕන කියන. එතකොට මේ යෝනිසෝ මනසිකාරයේ බුදුරජාන් වහන්සේ පෙන්ලා දුන්නේ මේ අභ්‍යන්තරික පිහිටන අපිට ධර්මමාර්ගයේදී අතිශයින්ම උපකාරී වන ධර්මයේ හැටියට මේ බුදුනිතින් දකින්නයි කිව්ව අභ්‍යන්තරිකව මේ යෝනිසෝ මනසිකාරයේ තරම් අපට මේ ධර්මමාර්ගයේදී උපකාර කරන වෙනත් අංගයක් සානසන. ඉතින් මෙන්න මේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත භික්ෂුව සප්ත බොජ්ජංග වඩන්නේ බහුල වශයෙන් පුරුදු කරන්නේ කොහොමද? එයා විවේකය ඇසුරු කරගෙන විරාගය ඇසුරු කරගෙන නිරෝධය ඇසුරු කරගෙන නිවනටම නැඹුරු වෙලා මේ බොජ්ජංගයන් වඩනවා කියලා දේශනා කරන ද්විතීයි සූරිය සූත්‍රයේ. එහෙමයි. එතකොට බලන්න භාග්‍යතුන්සේ ලස්සන උපමාවක් එතනදී දේශනා කරන්නේ අරුණ උදාව. ඒ කාන්තයෙන් අරුණෝදය ආවා කියන්නේ ඉර පායනවා කියන එක දන්නවා. ඒ වගේ යෝනිසෝ මනසිකාරයේ කෙනෙකුගේ ජීවිතේ තියෙනවා නම් කල්යාණ මිත්‍ර ඇසුර නොකඩවා පවත්නවා නම් ඒ කෙනා ඒ කාන්තයේ බොජ්ජංග වර්ණ කෙනෙක් බවට පත් වෙනවා කියලා මේ සූත්‍ර දේශනා දෙක අනුව අපිට මනාවකට පැහැදිලි වෙනවා. එතකොට බොජ්ජංග වඩන කෙනා සීලය තුල පිළිහිටන්න ඕන නේ. එහෙමයි. කල්යාණ මිත්‍රයන් ඇසුර කරන්න ඕන. එහෙමයි. ඊළඟට මේ යෝනිසෝ මනසිකාරය කියන අභ්‍යන්තරික ගුණධර්මයේ හරියට අරුණෝදේ වගේ ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් අභ්‍යන්තරික යෝනිසෝ මනසිකාරයෙන් කිව්වා මේ සති සම්බොජ්ජංගේ තමන් තුළ පටන් ගන්නෙදී වැඩෙද්දී අඳුන ගන්න ලැබෙන්නේ පවානේ. යෝනිසෝ මනසිකාරයේ පවා කෙනක් දෙන්නේ සත්පුරුෂයාගේ සද්ධර්මයේ ශ්‍රවණය කියලා සද්ධාවට ආපු කෙනාට කියලා අවිජ්ජා සූත්‍රයේ භාගතුන් හිමි මනාකොට තෝරලා දුන්න නිසා නේ. ඒක නිසා ඒකාන්තයෙන් මේ භාගතුන් හිමි ධර්මයේ ලොවට දායාද කරන එක තමයි සත්පුරුෂස් දාණය නේ සෝනස්. බොහොම වටිනවා ධර්ම සාකච්ඡාව, ධර්ම දේශනා, භාගතුන් වහන්සේගේ ධර්මයේ රහතන් වහන්සේලා සංගායනා කරලා ආරක්ෂා කළා නේද? ඉතින් ඒ ධර්මයේ සාකච්ඡා කරන එක, කතා කරන එක, දේශනා කරන එක සුඛා සද්දම්ම දේශනා කියලා දේශනා කරලා තියෙන්නේ. හොඳමයි පින්නස් ස්වාමීන් වහන්සේ, ඊළඟට අපි යමු වෙන්නේ මේ බොජ්ජංග කියද්දී අපිට ගොඩාක් කලකට සිහිපත් වෙන්නේ පිරිත් බොජ්ජංග තුන ගැන. ඉතින් මේ ගිලාන වර්ගයේ මේ කාශ්‍යප මහ රහතන් වහන්සේත් මහා මොග්ගලයන් වහන්සේත්
ඒ වගේම අපගේ භාගතුන් වහන්සේත් කායිකව ගිලන් වූ අවස්ථාවල මේ බොජ්ජංග සිහිපත් කරමින් බොජ්ජංග සජ්ජහනා කරමින් කායික ආබාධයේ සුවපත් වූ විස්තර සඳහන් වල ගිලාන සූත්‍ර ගැන ස්වාමීන් වහන්සේත් එක දැන් කතා කරන සූදානම් වෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. රජගහ නුවර ඒ පළවෙනි කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගිලන් බස් සුවපත් වුණේ කොහොමද ස්වාමීන් වහන්සේ? බොජ්ජංග මේ දේශනා තුනින්ම අපිට ගන්න තියෙන ආදර්ශය එහෙම නැත්නම් පණිවිඩය තමයි ස්වාමීන් වහන්සේ මේ ගිලන් සූත්‍ර කියන්නේ මහා කස්සප ථේර බොජ්ජංගේ. එහෙමයි. ඊළඟට මහා මොග්ගල්ලාන ථේර බොජ්ජංගේ, ඊට පස්සේ මහා චුන්ද ථේර බොජ්ජංගේ. දැන් කාශ්‍යප මහ රහතන් වහන්සේ රජගහ නුවර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරද්දී වේළුවනාරාමේ උන්වහන්සේ පිප්පලී ගුහාවේ වැඩ වාසය කරනවා. ඉතාම ආබාධිකව දුක්ඛිතව බොහෝසේ ගිලන් වෙලා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වැඩම කරලා පණ උපවාසනේ වැඩ ඉඳලා මහා කස්සප මහ රහතන් වහන්සේගෙන් සුවදුක් විචාරණව. අසනීප තත්ත්වය කියන්නේ සුවදුක් විචාරණාම. උන්වහන්සේ කියනවා මට ඉවසන්න අමාරුයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ පෙන් දාන පානාදී ගන්නත් අමාරුයි. අසනීපයේ අඩුවීමක් නම් නෙමෙයි පේන්නේ, එන්නෙම වැඩි වෙනවා ස්වාමීනි කියලා තමන්ගේ මේ අසනීප තත්ත්වය ගැන බුදුරජාන් වහන්සේ විචාලාම පිළිතුරු දුන්නා. කායික ආබාධය ගැන. කායික ආබාධය ගැන. අන්න ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ මේ බොජ්ජංග ධර්මයන් ගැන ඉතාම ඇත්තටම සිංහනාදයක් වගේ උතුම් කාරණා මේ දේශනාව වදාරනවා. සත්‍යමේ කස්සප බොජ්ජංගා මයා සම්මදක්ඛාත. බොජ්ජංග මේ පින්වත් කාශ්‍යපේනි මා විසින් මයා මා විසින් සත්‍යමේ කස්සප බොජ්ජංගා බොජ්ජංග ධර්මිය හතක් සම්මදක්ඛාත මැනවින් දේශනා කරලා තියෙනවා. භාවිතා මා විසින් මැනවින් වඩලා තියෙන බහුලී කතා බහුල වශයෙන් මා විසින් පුරුදු කරලා තියෙනවා. එය අභිඥාය විශිෂ්ට ඥානීය පිණිස පවතිනවා. සම්බෝධාය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතිනවා. නිබ්බානාය සංවත්තති අමා මහ නිවන පිණිසේ බොජ්ජංගහත පවතිනවා කියන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ කතමේ සත්‍ය මොනවද මේ කාශ්‍යප බොජ්ජංග හත කියලා වදාරනෝ? සති සම්බොජ්ජංගෝ කෝ කස්සප. ඒ තමයි කස්සපේනි මේ සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ මා විසින් මැනවින් දේශනා කරලා තියෙන සම්ම දක්ඛාතෝ මැනවින් දේශනා කරලා තියෙන. භාවිතෝ වඩන ලද්දා හොය. බහුලීකතු බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ. අභිඥා විශිෂ්ට ඥානෙ පිණිස මේ බොජ්ජංග වැඩුවහම හේතු වෙනවා. සම්බෝධාය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වෙනවා. නිබ්බානාය සංවත්තති අමා මහ නිවන පිණිස පවතිනවා. එතකොට මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ මනවින් දේශනා කොට වදාළ සම්ම දක්ඛාතා භාවිතා බහුල වශයෙන් වඩන ලද බහුල වශයෙන් පුරුදු කරන ලද ඒ වගේම වැඩුවහම විශිෂ්ට ඥානීය පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස නිවන පිණිස මේ බොජ්ජංගයන් පවතිනවා කියලා දේශනා කළාම මේ බොජ්ජංගයන් වඩලා බහුල වශයෙන් වඩලා විශිෂ්ට ඥානයන් ලබාගෙන ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරලා වැඩ හිටපු කාශ්‍යප මහ රහතන් වහන්සේට ලොකු සතුටක් ඇති වෙනවා. කියන්නේ මේ බොජ්ජංගයන්ගේ තියෙන යහපත එහි තියෙන පහසු විහෙරණේ උන්වහන්සේ අත්දකින කෙනෙක්. එහෙමයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ විදිහට දේශනා කරනකොට ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාත බව. මනවින්ම බුදුරජාන් වහන්සේ මේ සප්ත බොජ්ජංගයන් දේශනා කරන ලද බව. බුදුරජාන් වහන්සේ මේ බොජ්ජංගයන් වඩලා තමයි ස්වාමීනි එක් අවස්ථාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිත පහදව ගන්න සම්පසාදනීය සූත්‍රයේ. හරියට මේ ආරක්ෂිත නගරයක් වටේ කෙනෙක් ගිහිල්ලා බලනකොට ඒ නගරයේ දකින්නේ නැහැ මේ බලලිකුටවත් ඇතුළු වෙන්න පුළුවන් පොඩි සිදුරක්. මීයකටවත් ඇතුළු වෙන්න පුළුවන් පොඩි සිදුරක්. අයා නිෂ්ඨාවටපත් වෙනවා මේ නගරය ඊට පස්සේ ආරක්ෂිතයි කියලා. එකම එක දොරටුවයි තියෙන්නේ මේ නගරයට ඇතුළු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාන් වහන්සේ ගැන පැහැදීමටපත් වුණා කියන බුදුරජාන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ සිත කෙලසන්නා වූ සිතට උපක්ලේශ වූ
මේ පංච නීවරණයන් බැහැර කරලා සතර සතිපට්ඨානය තුළ මනවින් සිත පිහිටුවලා සප්තබොජ්ජංගයන් මනාකොට පුරුදු කරලයි මේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළේ. එහෙමයි කියලා උන්වහන්සේ හිත පහදවා ගත්තා. ඉතින් මේ වගේ පැහැදීමක් ඒ වෙලාවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් ඇති වුණා. ඇති වෙලා දේශනා කරන තග්ග භගව බොජ්ජංග ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරන අංගයමයි. තග්ග සුගත බොජ්ජංග ඒකාන්තේම සුගතයන් වහන්සේ මේවා නම් බොජ්ජංග ධර්මයන් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරන අංගය කියලා සිත පහදවා ගත්තා. මේ සිත පහදවා ගැනීමත් එක්ක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ අසනීපය මේ සුවපත් වුණා. සතුටින් මේ උතුම් දේශනාව පිළිගත් අවස්ථාවේ බුට්ටාහි ඡායස්මා මහා කස්සපෝ තම්හා ආබාධා. ඒ ආබාධයෙන් උන්වහන්සේ නැගී හිටියා කියනවා. සංසිඳිලා ගියා කියනවා. එතකොට අර ඒ මේකට උන්වහන්සේගේ සුවපත් භාවයේ පිණිස උපකාර වුණා. උන්වහන්සේට උන්වහන්සේ තුළ මේ සප්තබොජ්ජංග ධර්මයන් වැඩි ගියපු බව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන ඇති කරගත්තු මේ බොජ්ජංගයන් මනාකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මනාකොට බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්මයන් වඩලා තියෙන්නේ, අපල වශයෙන් පුරුදු කරලා තියෙන්නේ. ඒකාන්තයෙන් මේ බොජ්ජංග ධර්මයන් වැඩුවාම ඒක විශිෂ්ට ඥානයේ පිණිස, ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස, නිවන පිණිස පවතිනවා කියලා සිතෙහි ඇති කරගත්තු පැහැදීම ඒ සුවපත් භාවයට උපකාර වුණා. ඉතින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ගිලන් වෙච්ච අවස්ථාවේදී මොග්ගල්ලානත් හේර බොජ්ජංගේදී ඒ විදිහටම තමයි සිත පහදවා ගන්න. එහෙමයි සනස්. උන්වහන්සේත් මේ බොජ්ජංග පරිපූර්ණත්වයට පත් කරගෙන විද්‍යාව විමුක්ති සාක්ෂාත් කරපු උත්තමයන් වහන්සේ. එහෙමයි. ඉතින් උන්වහන්සේත් හිත පහදවා ගත්තේ තග්ග භගව බොජ්ජංගා, තග්ග සුගත බොජ්ජංගා. ඒකාන්තේම භාග්‍යතුන් වහන්සේ මේවා නම් බොජ්ජංග ධර්මයෝ. ඒකාන්තේම සුගතයන් වහන්සේ මේවා නම් බොජ්ජංග ධර්මයෝමයි කියලා. එහෙමයි. ඊළඟට අසිරිමත් අවස්ථාවක් මුණ ගැහෙනවා මේ මහා චුන්ද තේර බොජ්ජංගේදී. එහෙමයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගිලන් වෙච්ච අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ගිලන් වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ හමුවට මේ චුන්ද ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේම ආරාධනා කරන චුන්දයන්ට පටිබන්දු තංචුන්ද බොජ්ජංගාති. චුන්ද ඔබට මේ බොජ්ජංග ධර්මයේ වැටහෙත්වා. දැන් බුදුරජාණන් වහන්සේ මැනවින් මේ සප්ත බොජ්ජංග සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවලා පංච නීවරණයන්ගෙන් හිත මුදවාගෙන මේ සප්ත බොජ්ජංග මනාකොට වඩලා අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට සාක්ෂාත් කරපු ගුරු උපදේශ රහිතව ඒ අනුත්තර වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කරපු උත්තමයන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකට ආරාධනා කරනවා මේ බොජ්ජංගයන් මේ වැටහේවා ඔබට කියලා. එහෙමයි. ඉතින් මොකද බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්මයන්ගේ තියෙන අනුභව සහිත බව, හරවත් බව, පහසු විහෙරණේ අත්දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම ආරාධනා කරපු වෙලාවේ චුන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා හිටින්නේ කොහොමද, සත්‍තිමේ බන්තේ බොජ්ජංග ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංගයන් හතක් තියෙනවා, භාග්‍යතුන් වහන්සේ විසින් භගවතෝ සම්ම දක්ඛාත භාග්‍යතුන් වහන්සේ විසින් මැනවි වදාරලා තියෙනවා. ඒ වගේම භාවිතා බහුලී කතා, ඒක භාග්‍යතුන් වහන්සේ වඩලා තියෙනවා, බහුල වශයෙන් පුරුදු කරලා තියෙන එක චතුරාර්ය සත්‍ය විශිෂ්ට ඥානයේ පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස, නිවන පිණිස පවතින වැඩුවහම. එහෙමයි. ඉතින් මොනවද මේ බොජ්ජංග කියලා හතම දේශනා කරලා අවසානට බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ගැන දේශනා කරන තග්ග චොන්ද බොජ්ජංග. ඒකාන්තේම චොන්ද මේවා බොජ්ජංග, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරක අංග. තග්ග චොන්ද බොජ්ජංග මේවා ඒකාන්තේම චොන්ද බොජ්ජංගය, චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන බෝධි අංගය. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ බොජ්ජංග ගැන, ඒ තමන් වහන්සේම ස්වයම්භූ ඥානය ගැන, ඒ මහිතන්නේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම මාත්‍රයකින් උන්වහන්සේගේ ඇති වෙලා තිබ්බ අසනීප තත්ත්වේ සුවපත් වෙලා උන්වහන්සේ ආබාධයෙන් නැගී හිටිනවා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ පවා සුවපත් වෙනවා. එතකොට අද පවා අපිටත් ස්වාමීන් වහන්සේ ගිලන් වෙච්ච අවස්ථාවක මේ බොජ්ජංග ධර්මයන් මේ පිරිත් ධර්මයේ ශ්‍රවණය කරලා අපිටත් තියෙන්නේ මේ ඒකාන්තයෙන් මේවා බොජ්ජංග, චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරන අංග කියලා හිත පහදවා ගැනීම. මේක භාග්‍යතුන් වහන්සේ විසින් මැනවින් දේශනා කරන ලද්දේ.
මැනවින් බුදුරජාණන් වහන්සේ මේවා වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ මේක බුදුරජාණන් වහන්සේ මේ වදාළ මේ බොජ්ජංග ධර්මයන් ඒකාන්තයෙන් විශිෂ්ට ඥානයේ පිණිස පවතිනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතිනවා, නිවන පිණිස පවතිනවා කියලා ඇත්තටම අපි හිත පහදවා ගන්නවා නම් ඒක අපිට ඒ අසනීපයකදී සුවපත් භාවයේ ලබන්න ඒකාන්තයෙන් උපකාර වේවි. එහෙමයි, එහෙමයි සන. අදටත් මේ අසනීප තත්ත්වලින් සුවපත් වෙනවනේ මේ පිරිද්දේශන අහලා නේ සන. එහෙමයි සවනාස. හොඳමයි පින්නා ස්වාමීනාස, බොජ්ජංග සංයුක්තයේදී අපිට ඊළඟට මුණ ගැහෙනවා මේ අපිට අර සත සතිපට්ඨානය ගැන, මේ වගේම ඉන්ද්‍රිය විශේෂයෙන් ඉන්ද්‍රිය සංයුක්තයේදී ඉරිදිපාදවලදී වගේ මුණ ගැහුණා මේ අපාර ආරද්ද අරිය නිබ්බිදා නමින් සූත්‍ර. ඒ විදිහට මේ බොජ්ජංග සංහිතයේ තියෙනවා මේ අපාර නමින් සූත්‍ර දේශනාවක්. අපාරා පාරංගමනාය සංවත්ත සතර ඉරිදිපාදවල වගේ බොජ්ජංගවලද ස්වාමීන් වහන්සේ මේ සතරෙන් එතර වෙන්න අවබෝධයෙන් කලකිරෙන්න ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උපකාරනවා කියලා මේ සත්‍ය බොජ්ජංගෙන්වත් භාගතුන් වහන්සේ වදාලා. ඉතින් ඒක නිසා ඉතින් මේ දක්වා අපි මේ කතා කළ සත්‍ය බොජ්ජංග ඒකාන්තයෙන්ම මෙතරින් ඊතර වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස අපි හැම දිනාටම හේතු වාසනා වේවා. සප්තබොජ්ජංග ධර්මයන් අද දවසේ අපි සාකච්ඡා කරමින් රැස් කළ පින සිරි දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධයකින් ධර්ම අවබෝධ කරන්න උපකාර වේවා. මේගේ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපත පිණිස හේතු වාසනා වේවා. ඒ වගේම ධර්මයේ රැගෙන ඉන ශ්‍රද්ධා රූප වාහිනී ශ්‍රද්ධා ගුවන් විදුලි හැම දිනාටමත් සැපත පිණිස මේ පින් හේතු වාසනා වේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කරගන්නට පින්න ස්වාමීන් වහන්සේ සමගින් අපි කතා කළ මේ ධර්ම සාකච්ඡා මේ පුණ්‍ය ධර්මියෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති.